ආයුබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින් රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල විද්‍යුත් තපද්‍රව්‍ය තැපෑලට දෙන්න අවස්ථාවක් අධිකරණයේ රැකියා දෙනවා කියා මුදල්ගත් අය ගැන තොරතුරු හෙළිවේ कोटी तुने कुल्ल करवन सोया पुलुल मेहियुं मास दुलहट इंडियावे स्त्री दूषण लक्ष हतरत पानी देशीय पुआत කටාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක තිබූ රුපියල් කෝටි 3කට ආසන්න මුදල් හා රන් භාණ්ඩ කොල්ල කැමේ සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි ආයුධ සන්නද්ධ පැමිණි පිරිසක් කටාන අක්කර 50 ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයාගේ මෙම නිවසට ඇතුළු වී කොල්ල කැම සිදු කර තිබෙනවා පස් දිනකුගේ යුත් කණ්ඩායමක් මීට සම්බන්ධ බවයි හෙළි වී ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා ජාතික විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණ සතිය ලැබෙන මාස 5 වනදා සිට 10 වනදා දක්වා ක්‍රියාත්මක කරනවා හුස්ම වැටෙන රටක් විද්‍යුත් අපද්‍රව්‍ය තොර ශ්‍රී ලංකාවක් යන තේමා වෙනුයි එම සතිය ක්‍රියාත්මක කරන්නේ ලෝක තැපැල් දිනේ නිමිති කරගනිමින් තැපැල් දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරියෙක්ව වැඩසටහන ක්‍රියාත්මක කරනවා. එම සතිය තුල දිවයින මාවරණය වන පරිදි විද්‍යුත් අපද්‍රව්‍ය රැස් කිරීම මේ යටතේ සිදු කරනවා. ඒ අනුව නිවස්වල ඇති විද්‍යුත් අපද්‍රව්‍ය මෙම සතිය තුල පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල වෙත ගෙනවිත් බහර දිය හැකියි. තැපැල් කාර්යාල 653ක් වැඩසටහන සමග සම්බන්ධ වෙනවා. කොටස්වලට වෙන් කළ හැකි කැතෝඩ කිරණ නල සහිත රූපවාහිනී යන්ත්‍ර සහ පරිගණක තිර ප්‍රතිදීප්ත නල වෙළඳ නාමයක් නොමැති හෝ වෙළඳ නාම මැකී ගිය CFL බල්බ හැර සෙසු සියලු ගෘහස්ත විද්‍යුත් අපද්‍රව්‍ය මෙම වැඩසටහන යටතේ බාරගනු ලබනවා. ජාතික විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණ සතියේ සමාරම්භක සතිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද කොළඹදී පැවැත්ුණා. ඔක්තෝබර් 5 වෙනිදා සිට මේ වැඩපිළිවෙල ආරම්භ වෙනවා. උදේ 8 ඉඳලා හවස 4 දක්වා ප්‍රධාන තැපැල් කාර්යාල මේ 653ටම විද්‍යුත් අපද්‍රව්‍ය ගෙනීමේ අවස්ථාව ලබා දීලා තිබෙනවා. විද්‍යුත් අපද්‍රව්‍ය පිළිබඳව පැහැදිලි වැඩපිළිලක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රසදිය, කැඩ්නියම්, ආසනික් ඇතුළු බොහොම බරපතල විදිහේ පරිසරයට අහිතකර දේවල් එකතු වීමේ අවධානම තිබෙනවා. සමහර ඒවා අපේ රටේම ප්‍රතිචක්‍රීයකරණය කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අනිත් ඒවා විදේශ රටවල් වලට යවලා තමයි ඒ කටයුත්ත කරන්න වෙන්නේ. අධිකරණ අමාත්‍යාංශයේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් ලබා ගන්නා පුද්ගලයන්ට හසු නොවන්නේ එම අමාත්‍යාංශය දැනුම් දෙනවා. අධිකරණ අමාත්‍යාංශයේ ලිපිකරු කාර්යාල කාර්ය සහායක රේදුර් හා මුරකරු පත්වීම් ලබා දෙන බව දන්වමින් ව්‍යාජ සම්මුඛ පරීක්ෂණ ලිපි හා පත්වීම් ලිපි ලබා දී විවිධ අයිරින් මුදල් ලබා ගනිමින් වංචා සිදු කරන අය පිළිබඳව තොරතුරු ලැබිය ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරනවා. එවැනි ලිපි ලැබුණු කිහිප දෙනෙකුම ඊයේ හා අද දිනේ අධිකරණ අමාත්‍යාංශයට පැමිණ තිබෙනවා. තරුණ තරුණියන් 45 දෙනෙකු පමණ මේ වන විටත් ඔවුන්ට මුදල් ලබා දී ඇති බව හෙළිවුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කලි සමාජිකයෙකු වූ රත්මලානේ කුඩු අංජුන මෙත්තාගේ සමීපතමියෙකු රත්මලානේදී අත්අරංගුවට ගැනුණා. මේ අතර ඔරුගොඩවත්තේ කුඩු පත්මිනිගේ ගෝලියෙකු වන බාබුන මෙත්තා හෙරොයින් ග්‍රෑම් 10ක් සමග අත්අරංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ටාසයේ බස්නාහිර පළාත් දූෂණ මර්ධන කොට්ටාසයට ලැබුණු තොරතුරකට අනුව මාමුල්ඩි රත්නම් හෙවත් බාබු නැමැත්තා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 200ක් සමගින් අත්අඩංගුවට ගැනුණා. ඒ ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී මොහු කලක්පුරා කුඩු පද්මිනී නැමැත්තියගේ මත්කුඩු ජාවාරමේ නිරත වන බවයි පොලිසිය පවසන්නේ. රත්මලාන කුඩු අංජු නැමැතාගේ සමීපතමයෙකු බව පැවසෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණේ පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදී. රත්මලාන දුම්රිය පොළ අසලදී මහු අත්අඩංගුවට ගැනුණු අතර හෙරොයින් ග්‍රෑම් 21යි මිලිග්‍රෑම් 520ක්ද පොලිසිය සොයාගත්තා.
මෙතර මහරගම පොලිසිය කළ වැටලීමකදී හෙරොයින් කිලෝ 1ක් සමග සැකකරුවන් 5 දෙනෙකු මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. කාන්තාවන් 2 දෙනෙකුද එය අතරමනවා. හෙරොයින් තොගේ වටිනාකම රුපියල් 1 කෝටි 25 ලක්ෂයක් මවනවා. සැකකරුවන් ළඟ තිබී ජංගම දුරකථන 5ක් මද්‍රව්‍ය සැපයුම් කටයුතු සඳහා යොදා ගන්නා බෑග් ඇතුළු උපකරණ පොලිස් භාරයට ගැනුණා. අත්අඩංගුවටගත් හෙරොයින් නිරීක්ෂණය සඳහා බස්නාහිර පළාත පාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද පැමිණියා. ගංජා කිලෝග්‍රෑම් 97ක් සමග සැකකරුවෙකු උඩමළුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. සුවහසක් ප්‍රේක්ෂක සිස්සතන් ප්‍රහසන කලාවෙන් පිනවාලු ප්‍රවීණ කලාකරු ටෙනිසන් කුරේ ජනප්‍රිය රංගදරයාගේ දේහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසන් ගෞරව දැක්වුවා. දේහය පිළිබඳ අවසන් කටයුතු මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදී හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී ටෙනිසන් කුරේ මහතා අභාව ප්‍රාප්ත වන විට 68 වන වියෙහි පසු වුණා. 1986 වසරේ පෙරලිකාරයෝ චිත්‍රපටයෙන් ඔහු සිනමා රංගනයට අත්පොත් තැබුවා. රෑතනියල් දවල් මිකෙල්, චෙරියෝ ඩාලින්, කොළම්පූර්, පාලිමන් චෝක්ස්, සොමි බොයිස් ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වූ ටෙනිසන් කුරේ මහතා ප්‍රහසන නාට්‍ය රැසකටද නිර්මාණ දායකත්වය ලබා දුන්නා. එමින්ම කුරුල්ලා ඇතුළු වේදිකා නාට්‍ය රැසකටද ඔහු රංගනයෙන් දායක වුණා. එදා බොරු කිව්වට සමාව ගන්නනේ ආවේ. මොකද්ද ඔයාගේ ඇත්ත නම? ඩී මිගෙල්. ඩී කියන්නේ දවල් රෑ නෙමෙයිනේ. චිත්‍රපට පිටපත් රචනයටද ටෙනිසන් කුරේ මහතා දක්ෂතා දැක්වුවා. පෙරලිකාරයෝ දිමූතර පාලම කොළඹුර් චිත්‍රපට ඒ සඳහා උදාහරණ සපයනවා. මෛත්‍රම මිනිස්සු සතුටු කරන එක තමයි මිනිසාගේ පරම යුතුකම මිනිසාගේ සේවය කිරීමයි කියනවනේ ලොකුම සේවය තමයි මිනිසුන් සතුටු කරන එක. ඉතින් මම නම් පොදිය මට ආදරේ කවුද? මං ආදරේ හැමෝටම ආදරේ. මට ආදරේ නැතුණත් කලාකරුවන් අතරේ ආදරේ. ඒ වගේම මේ රංගන ශිල්පිනිය ශිල්පිනියන්ට මං ගොඩාක් ආදරේ. මොකද මේක රංගන විශාල සේවයක් කරන. ටෙනිසන් කුරේ මහතාගේ දේහය තැන්පත් කර ඇති මොරටුමුල්ල විල්ලෝරාවත්ත නිවස වෙත ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දේහයට අවසන් ගෞරව දැක්වුවා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා පවුලේ ඥාතීන්ට සිය ශෝකයද පළ කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලකයන් රැසක්ද ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියා. ස්වාධීන රූපවාහිනී බද්දචාලේ සභාපති සුදත් රෝහණ මහතා ඇතුළු කලාකරුවන් රැසක් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වුවා. ඌටම ආවේණික වෙච්ච රංගන සම්ප්‍රදායක් එක්ක ප්‍රේක්ෂක රසික සිස්සතන් මේ විනෝදෙන් පුල්පත් කරන්න හැම කෙනෙකුටම බෑ. ඒ රිද්දය පුරවන්න මේ මොහොතේ මට හිම දැනෙන ශිල්පියෙක් නැහැ. ඒ නිසා නැවතත් ඔහු අප අතරම ඉපදේවා කියන එක තමයි මට අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරන්නේ. ටෙනිසන් කුරේ කියන මේ නාම අපේ රටේ කලා ලෝකයේ තුල අපදාව නොමැතින සමිත් කලකුණක් සටහන් කරලා ටෙනිය අපෙන් සමුගන්නේ. ඔහු අත හිනැස්සුවා. නමුත් අද ඔහු යන්නේ අපි වඩවන. අපි අඬන්නේ ඔබට සුපතන. මොකද ඔබ හොඳ තැනකට යන්නේ ඔබේ ආගම ධර්ම හැටියට. ටෙනිසන් කුරේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මේ වෙන විටත් විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. සිනමා තිරය මත සිනහා මල්ලිය කම්කල පෙරලිකාරයා ආදරණීය ටෙනි ඔබට මොක්සුව. වන විනාශයන් පිළිබඳ විපක්ෂ නායකවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන්නේ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අභියෝග කරනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ සමාජ මාධ්‍ය ජාලාවල මහා පරිසර විනාශයක් ගැන කතාවේ. මේ පිළිබඳව මම පෞද්ගලිකවම සොයා බැලීම් කරපු අවස්ථා තියෙනවා. වැඩි ප්‍රමාණයක් අසත්‍ය කරුණක මම ඉදන් රජ්‍ය අපකීර්තියට පත් කරන්න වෙන්න ඕන. විරුද්ධ පක්ෂ නායකතුමා කියපු කතන්දරත් එක තමයි මම ඉදන් මේක වැඩි වෙලා ගියේ. මම එතුමටත් ආරාධනා කරලා තියෙනවා දැන් ගමන් ගානක්ම එන්න මාත් එක්ක මේ ඕන නාලිකාවකදී විවාදයකට මේ පරිසර හානියක් එහෙම වෙලා තියෙනවා නම් පෙන්වලා දෙන්න කි. ආතිගරු ජනාධිපතිතුමත් අගමැතිතුමත්
ඒ පිළිබඳව අපිට අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙන්නේ කිසිදු ආකාරයක වන විනාශයකට ඉඩ දෙන්න එපා කියලා. ස්වාධින් රූපවාහිනී මනුෂ්‍යත්වයේ සත්කාරය යටතේ ඉදිකළ තවත් නිවහනක අයිතිය හෙට දිනේ පවරා දීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා. තන්තිරිමලයේ තම්බියාව ධර්මපාල විදුහලේ ඉගෙනුම ලබන සුභානි සිසුවිය වෙනුවෙන් හා ඇගේ පවුලේ සමාජිකයන් වෙනුවෙන් ඉදිකරනු නව නිවහන පවරා දීම සිදුවන්නේ එම විද්‍යාලයේදී හෙට පැවැත්වෙන ලෝක ළමා දින වැඩසටහනට සමගාමීවයි. කොරෝනා ව්‍යසන සමයේ ස්වාධීන රූපවාහිනිය ක්‍රියාවට නැඟූ මනුෂ්‍යත්වයේ සත්කාරය වැඩසටහන රජරට පුරවරය ආවරණය වන පරිදි ක්‍රියාවට නැඟුණා. එහිදී නිවසක් නොමැතිව දිවි ගෙවන මෙම දියණියගේ ඉල්ලීම පිළිබඳව අවධානය යොමු කිරීමෙන් අනතුරුවයි ඔවුන්ට මෙසේ හිසට වහලක් ලබා දීමට කටයුතු ආරම්භ කෙරුණේ. ස්වාධීන රූපවාහිනිය සමග අත්වැල් බැඳ ගනිමින් ලංකා බැංකුව තන්තිරිමලේ අධ්‍යාපන කලාප කාර්යාලය කොළඹ රාජකීය විදුහලේ පරිත්‍යාගශීලීන් මෙන්ම කුලසිරි විජේසූරිය මහතාද මෙම සත්කාරයට එක්ුණා. රුවන්කන ශිල්පී දිමුතු චින්තක මහතාගේ සම්බන්ධීකරණයෙන් ඉදිකෙරෙන මෙම නව නිවස අදාළ පවුල වෙත පවරා දීම සිදු කෙරෙන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන්. ආරාධිත මුත්තන් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට එක්වීමට නියමිතයි. ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපති සුදත් රෝණ මහතාගේ සුරතින් මේ නව අංග සම්පූර්ණගේ මේ තම්බියාව ධර්මපාල විද්‍යාලයේ සුභානි දැරියට බාර දීමේ කටයුත්ත හෙට දවසේ කටයුතු රාශියක් සිද්ධ වෙනවා. තම්බියාව ධර්මපාල විද්‍යාලයේ රුපියල් ලක්ෂ 20කට ආසන්න මුදලකින් පාසල් 16ක දරුවන් 1000කට පමණ සපත්තු, ඒ වගේම පාසල් ලිපි ද්‍රව්‍ය, ඒ වගේම පාසල් උපකරණ බාර දීමත්, ඒ වගේම ශිෂ්‍යත්ව බාර දීමත්, ඒ වගේම සම්පත්දායක ගුරු භවතුන් සඳහා තිළිණ ප්‍රදානය කිරීමත් සිද්ධ වෙනවා. හෙට තම්බියාව ධර්මපාල විද්‍යාලයේ විශේෂ संशोधन पनाट अभियोग රජ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අනුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධන පනත් කෙටුම්පත් අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ විභාගය අද දෙවන දිනටත් ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ පැවැත්වුණා. පස්වරු 7:20 දක්වා පෙත්සම් විභාගය පැවැත්වුණේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු බඩුල්ල හමුවේ. අද දිනේ පෙත්සම් 32ක් වෙනුවෙන් නීතිඥවරුන්ගේ දේශන ඉදිරිපත් කිරීම අවසන් වුණා. ලබන සිකුරාදා දිනේ සෙසු පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නියමිතයි. විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභිහෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත් 39 සඳහා මෙදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන්නේ සිල්ලා ඩිබල් සිරිපාලද සිල්වා ගාමිණී ලොකුගේ මහාචාර්ය ජීල් පිරිස යන අමාත්‍යවරුන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යවසම් පූජ්‍ය ඕමාරේ කස්සප ස්වාමින් වහන්සේ එම් දයාරත්න WAD වීරතිලක PGD අබේරත්න යන අය අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. මෙරට තහවුරු කළ කොරෝනා රෝගීන් අතරින් තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිස 137ක් දක්වා පහත බැස තිබෙනවා. කෙසේ වුවද ජනතාව සෞඛ්‍ය පුරුදු වලට මුල් තැන දෙමින් ක්‍රියා කළ යුතු බවයි සෞඛ්‍යංශ අවධාරණය කරන්නේ. මෙරටින් කොරෝනා රෝගීන් 3380 දෙනෙකු හමු වුණා. ඒ අතුරින් 3230 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. ඒ අනුව තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිස 137ක් වෙනවා. රෝහල්වල විමර්ශන යටතේ පුද්ගලයන් 38 දිනක පසු වෙනවා. සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 13යි. බොහෝ දෙනාගේ කැපවීම මත කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට මේ දක්වා හැකි වී ඇති බවයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. අන්තිම වතාවට අපි සමාජයේ මේ කරපු PCR පරීක්ෂණ වලින් අපිට රෝගීක වාර්තා වෙන්නේ අගෝස්තු 2 වෙනිදා. අපේ සමාජය ආරක්ෂිතයි මේ අවස්ථාවට. හැබැයි ඒකෙන් සහතිකයක් දෙන්නේ නැහැ අපේ සමාජය තුළ මේ COVID-19 රෝගය ආපහු එන්නේ නැහැ කියලා. වෛරසය ආසන්න වෙච්ච පුද්ගලින් අපේ මේ භූමිය තුළ ඉන්නවා දැන්ටත්. අත්වැරදීමකින් හෝ අතපසු වීමකින් හරි ඕන් සමාජයට එන්න ඉඩ තියෙනවා. මේකට සාර්ථකව එන්නතක් හොයාගෙන අපේ රටේ ජනතාවට එන්නත සාර්ථකව ලබා දෙන තාක්කල් අපේ සමාජය අනාරක්ෂිතයි. තවදුරටත් ආරක්ෂිත ක්‍රියාදාම වලට අපි නඹුරු වෙන්න ඕන. එහෙම කළොත් විතරයි අපි ලබාගත් ජයග්‍රහණය අපිට දිගටම පාත්වගෙන යන්න පුළුවන් වෙන්නේ. අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් දක්ෂතා දක්වන අඩු ආදායම්ලාභී පවුල්වල දරුතෙරියන්ට ශක්තියක් වීම සඳහා සිසු දිරිය නමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කෙරුණා.
අත්නගල්ල අධ්‍යාපන කලාපේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුදරයන් සඳහා සහාය වීම මෙම ව්‍යාපෘති ඉලක්කයයි. අත්නගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතාගේ අදහසකට අනුව වැඩසටහන ආරම්භ කෙරුණා. විභාගයට මුහුණ දෙන දරුදරයන් සඳහා ප්‍රශ්නෝත්තර පොත් බෙදා දීම ඇතුළු කාර්යයන් රැසක් ඊට ඇතුළත්. චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ චන්ද්‍රසිරි ගණේගුඩ මහතා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී අභව ප්‍රාප්ත වුණා. ඒ මහතා අභව ප්‍රාප්ත වන විට 82 වියේ පසු වුණා. ඔස්ට්‍රේලියාවේ වසර 30 කාලයක් පදිංචිව සිටින චන්ද්‍රසිරි ගණේගුඩ මහතා දරුවන් 3 දෙනෙකුගේ පියෙක්. මහගෙදර නැමැති චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළ ඔහු ලෝමහංස නාට්‍යයටද අනුග්‍රහය දැක්වුවා. අභව ප්‍රාත්‍ර චන්ද්‍රසිරි ගණේගුඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන පසුවනදා ඕස්ට්‍රේලියාවේදී සිදු කිරීමට කටයුතු යොදා ඇත්තේ. මෙරට ජාතික උරුමයන් බවට පත් කළ යුතු ස්ථාන හඳුනා ගැනීමට විද්වත් කමිටුවක් පත් කරන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. බදුල්ල ආරුකුණාවේ පාලම ජාතික උරුමයක් ලෙස නම් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. දෙමෝදර හා ඇල්ල දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි ආරොක්කු නමේ පාලම රිතාන්‍ය පාලන සමයේ ඉදි කළ විශ්මිත නිර්මාණයක් ලෙසයි සැලකෙන්නේ. වසර 103ක් පෙරණි මෙම පාලම මඩවගුරක් කළුගලින් පුරවා එම අත්තිවාර මත ආරොක්කු නමයකින් යුක්තව ඉදිකර ඇත්තේ අඩි 300ක පමණ උසකින් යුක්තවයි. මෙම පාලම ජාතික උරුමයක් ලෙස නම් කරන්නේ බොහෝ පිරිස් වරින් වල ඉල්ලීම් කර තිබුණා. ඒ සැලකිල්ලට ගනිමින් දෙමෝදර පාලමෙහිවත් ආරුක්කු නමේ පාලම ජාතික උරුමයක් ලෙස නම් කිරීම කෙරෙහි ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. අපේ රටේ ජාතික උරුමයන් හැටියට වෙන් විය යුත්තේ මොන වගේ ස්ථානද? අන්න ඒ පිළිබඳව විමර්ශනයක් විශ්ලේෂණයක් කරලා ඒ සඳහා විද්වත් කමිටුවක් පත් කරගෙන ඒ විද්වත් කමිටුවට බාර දෙනවා අපි ඉතා කෙටි කාලයක් තුළ. අපේ රටේ ජාතික උරුමයන් හැටියට නම් කර යුත්තේ මොනවද කියලා තීරණය කරන්න. දෙස් විදේශ සංචාරකයන්ගේ පැසසුමට සහ යම් ගෞරවයකට පාත්‍ර වෙච්ච ස්ථාන බදුල්ල දිස්ත්‍රික්කයේ ආරුක්කු නමේ පාලම. ඉතින් අපි හිතුවා මේකත් මේ ජාතික උරුමයක් බවට පත් කළ යුතුයි කියලා. දේශපාලන වේදිකාවේ පළවූ තවත් අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. ජනාධිපතිතුමාගේ දැක්ම යථාර්ථයක් බවට පත් කරන්න අපි සියලු දෙනාම කටයුතු කරන්න ඕනේ. ඒක නිසා ඉදිරි කාලයක් බලාපොරොත්තු වෙන මෙහිටත් වඩා ඔබට යහපතක් වෙන වැඩපිළිවෙලක් අපි කරන්න. එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ වෙන්න ඉන්න අය අද කටේ පිට්ටු. එයා කිසි කෙනෙක් අද වචනයක් කතා කරන්නේ නැහැ. සමගි ජන බලවේගයක එකතු වෙන්න තිබිච්චේ අමනාපකම තිබිච්චේ බැරිකම මොකද්ද කියන එක අද රටේ ජනතාවට තේරෙනවා. කිසිම දෙයක් හංගල කරන්න ආණ්ඩුවට උමනාවක් නැහැ. හොඳ දෙයක් විතරයි කරන්නේ. අපි රට ඉස්සරහට ගෙනියන්න ජනාධිපතිතුමා ගෙනියන වැඩපිළිවෙලට සහයෝගය ලබා දෙනවා. අපේ එහෙම ගිනි ඇතුළෙත් නැහැ පිටත් නැහැ. ඉතින් අපිට පේනවා දැන් මේක යට තිබුණු දේවල් අභ්‍යන්තර දේවල් දැන් එළියට එමින් තිබෙනවා. ඉතින් අපි කියන්නේ වර්තමාන ආණ්ඩුවට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකී යුත්තෝ තරහා තිරම නොබලා දැන් නීතියට හමුවට ගෙනල්ලා අදාළ දඬුවම් දෙන්න. අර යට ගැහිමින් තියෙන මේ මහ බැංකු වංචාව ඒකත් ඒ විදිහට ගෙහෙන්න ඕනේ. එන රනිල්ල හුරුතල් කර කර තියාගෙන මේක කරන්න පුළුවන් කමක් නැහැ. පිස්සෝ කලබල වුණාට වෛද්‍යවරයා කලබල වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා රට ජනතාවත් අනාථ කරන්නේ නැහැ. ඒ වගේම නන්නත්තර කරන්නේ නැහැ කියන එක පිළිබඳව අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. මෙවැනි ශක්තිමත්ව වැඩ කරන රාජ්‍ය නායකයෙක් ඇතුළු රජයට වැඩ කරන්න යනකොට අත් දෙක බැඳලා වැඩ කරන්න බෑ. අර කතාවක් තියෙනවා අත් දෙක බැඳලා මූදර දාලා පීනන්න කිව්වොත් ඒ මිනිහා ගිල මැරෙනවා. පීනන්න නම් අත් දෙක හොඳට නිදහසේ තියෙන්න ඕන. දහපාල ආණ්ඩුව ඒගොල්ලෝ විසින් මේගොල්ලන්ගේ අත් දෙකත් බැඳගත්තා. ඒගොල්ලන්ගේම කකුල් දෙකත් බැඳගත්තා. ඒ සමගින් ස්වාධීන රෝපණී රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්. Thank you.